ඔබ ශ්‍රී ලංකාවේ ජනාධාරයටපත් විශිෂ්ට රංගවේදිනියක්. ඔබගේ සිනමා සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ වේදිකාව හරහා. ඔව් වේදිකාවත් එක්ක මට මතක් කරන්න ඕනේ මගේ පාසල. මගේ පාසලේ මගේ නැටුම් ගුරුතුමා තමයි මේ හැම එකම අඩිතාලම කියලා හිතුවත් එස් මලල් මහත්මයා. ඉතින් එයා මාව නැටුම් වලට මට තියෙන පොඩි දක්ෂතාවයක් තිබුණා ඒකත් එක්ක පාසලේ විවිධ ප්‍රසංග වලට මාව ගත්තා. ඒත් ඒව දැකලා තමයි පළවෙනි නාට්‍ය නොරත රත කියලා. ඉතින් ඒකේ උදුම් බරගි චරිතය කරන්න කෙනෙක් හොයනකොට මගේ ඉස්කෝලේ විශ්වවිද්‍යාලය එකට තිබුණේ එක භූමිය තිබුණේ විද්‍යලංකාර පිරිවෙනයි. ඉතින්දි මාව මගේ නැටුම් මගේ සර්ගෙන් අහලා මාව තෝරගත්තා. එතනින් තමයි වේදිකාවට ආවේ. මගේ වේදිකාවේ මම අකල් වැස කියන නාට්‍ය මම 1965 ඒකේ මම රඟපෑවා. ඉතින්දි ඒ අවුරුද්දේ අපේ තිබුණා කලාවරලක් ඉතින්දි සම්මාන ඒක ඒතෙන්දි සම්මාන දෙනවා රංගන ශිල්පීන්ට අධ්‍යක්ෂවරුන්ට. ඉතින්දි මට හොඳම නිලියට ලැබෙන සම්මානය ලැබුණා ඒ වෙලාවේ 65. එතනින් පස්සේ පුංචි බබා චිත්‍රපටයේ නිෂ්පාදකවරු සහ ඒකට සම්බන්ධ ජෝ අයියා ජෝ අබේවික්‍රම මහත්මයා තිස්ස ලියුණුසිරි මහත්මයා අධ්‍යක්ෂක ඒ අය ඒකට තෝරන්න ඒකට චරිතයකට අනුලා කරුණාතිල මහත්මිය ඇරුණාම අනිත් චරිතයට කෙනෙක්ව තෝරලා තියෙනවා. ඉතින් ඒකෙදි පස්සේ මං ගැන ආරංචි වෙලා මාව හොයාගෙන ආවා. මගෙන් ඇහුවා ඉතින් රඟපාන්න කැමතිද කියලා හිටන්. මං හා කියලා ගියා. මුදල් කීයක් ඕනිද කියලා මං කෝ නෑ සල්ලි වලට නෙවෙයි මං විනෝදිර රඟපාන්න කිව්වා. කොහොමද අපේ කාලේ නිලි රජින වෙන්නේ? ඉතින් දැන් ඕක මමත් හොයන කොහොමද උනේ කියලා හිතා. හැබැයි එකක් මට මේක එහෙම හිතනකොට ආපහු හැරිලා බලද්දි මං මේ ආපු ගමනත් එක්ක මම මේ විදිහට කිව්වොත් එක්තරා විවාසනාව කියන වචනේත් මට පාවිච්චි කරන්න වෙනවා. ඒක තියනවා ඒ වගේම තමයි මට මං හිතන්නේ ඒ කාලේ අපේ සිනමාව තිබිච්ච තත්ත්වෙත් එක්ක මට නොඑක් විදිහේ රංගන හැකියාව ඉදිරිපත් කරන්න පුළුවන් විදිහේ චරිත ලැබුණා. ඉතින් හැම එකක්ම මම කොහොම හරි ඒවා වටහාගෙන හොඳට මා අධ්‍යක්ෂතුමත් එක්ක හොඳට සහයෝගයෙන් ඒක මම වැඩි දියුණු කරගත්තා. මං හිතන්නේ චරිතය මම මගේ කරගත්තා හැමතිස්සෙම. අයියා මනාප වෙන්න එපා. මං ඒ විදිහ ගෑනික් නෙමෙයි. එතකොට ඔබ හදන්නේ මේ මිනිහා විනාශ කරන්න? අයියාපච්චි වචනයක්වත් කතාන කර පිටපාරම යන්නේ. අපි අහවල් වැරැද්දක් කරාට. මතකති කාලෙක අපේ කුරහම් බිස්සවත් මුතුමුණේ ඒ ඇත්තවට පස්සේනේ. චරිතයක් මට ලැබුණාම ඉතින් ඒක මං හිතන්නේ හුඟක් ප්‍රේක්ෂකයන්ගේ හිතවලට පළපදියම් වුණා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ ආදරේ දිනාගත්තා. ඒගොල්ලන් ඒ ආදරේ තමයි මං හිතන්නේ මේ ඔය නිලි රජන කියන නමත් එක්ක හැමතිස්සම යන්නේ. සමහර චරිත රංගපෑමෙන් ඔබ වඩාත් තෘප්තිමත් වන්නට ඇති. ඔබගේ රංග ප්‍රතිභාවට එවන් ප්‍රාණය දුන් විශිෂ්ට චරිතයක් තියෙනවද? මම මගේ මේ සිනමා ජීවිතය අවුරුදු 55ක් විතර. ඒ කාලය ඇතුළත මං චිත්‍රපට 150කට වැඩි ගානක් මං හිතන රඟපාලා තිනවා. ඒ හැම එකක්ම යම්කිසි චරිතයක්. ඉතින් ඒ චරිත හැමතිස්සෙම මං අර මුලින් කිව්වා වගේ මං ඒක මගේ කරගන්නවා. ප්‍රින්සිපාල් රම්මණික ගත්තොත් ඒ රම්මණික මම මගේ කරගන්නවා මං වෙනවා. මහත්තයට මම බහ දුන්නු. එහෙනම් මං හොඳ මිනිහෙක් වෙනවා රම්මණික. මහත්තයා හොඳ මිනිහෙක් වෙනවා නම් මම මහත්තයට බහ දෙන්න. ඔය ඇත්තමද? ඇත්තමයි. මහත්තයා හොඳ කෙනෙක් වෙනවා නම් මම මහත්තයට කැමති. රම්මණිකෝ මං අද ඉඳන් අනුන්ට ගින්දර දෙන නරක අතේ වැඩ කරන්නේ. සමහරක් වෙලාවට ටිකක් පස්සේ පසුතැවිලි මිලාවලුත් තියෙනවා. අයියෝ මේක තාම ඊට වැඩිය හොඳට කරන්න තිබුණානේ ඒ වගේ අවස්ථාවල්. නමුත් අර විදිහට හරි සෑහීමකටපත් වෙනවා. ඒ වගේ චරිත ලැබුණා. ඉතින් මං මට ඒක චරිතයකටවත් මේ අසාධාරණයක් කරන්න බෑ. මගේ ප්‍රියතම චරිතේ මේකයි කියලා හිටන්. ඒ කරපු හැම චරිතයක්ම ඉතින් මං හරි ආදරෙන් ආසාවෙන් කරපු චරිත. තිරු තනි වෙලා
ඔබ රඟපාන ආසාවෙන් හිටපු රඟපාන සිහිනමවපු චරිත තිබුණද? ඒ මොන වගේ චරිතද? එහෙම සිහිනමවපු අවස්ථාවල් දැන් තිබුණා. ඉතින් මට විවිධ චරිත ලැබුණා. අපේ සමාජයේ ගත්තොත් මේ හැම කෙනෙක්ගේම චරිතයක් ගත්තොත් චරිත මං හිතන්නේ ගණන් කරන්න බැරි ගාන ලක්ෂ ගානක චරිත. ඉතින් ඒ හැම එකක්ම විශේෂ චරිතනේ ඉතින්. වික්ටර් බීමත් හරි හැඩයිනේ අම්මේ. අම්මෝ ලස්සන. මොකද උඹට ඒ පාර? පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි. ළමිසියක් පේන්න බෑ. ඒ කාලේ ඉතින් අම්මා ළමිසිනේ. අනේ වහගනින් කට. මල් දැක්කම බඹරු වෙන රොංගන්ඩ. මෙයාට ඉරිසියක්. කොහම වුණත් ගමම් මේවන් වැඩි තියාගන්න එපා කියපන්. මගේ අප්පන්. මෙයාට බින් නැගල. හෙලන්. මට පොරොන්දු යන් කෙල්ලි. මේ වැල්ලෙන්නේ ලස්සන මේකේ උඹ. මං උඹ බඳිනවා. අපි දෙන්න පොඩි කාලේ ඉඳලා හිටියේ එකට. ඉතින් ගොක් කියලාට මට හිතනවා එහෙම ඒ වගේ දේවල් හම්බ වෙනවා නම් ඉතින් ඒහල හැප්පීම් ගොඩක් එක්ක අපේ රංගන හැකියාව ඉදිරිපත් කරන්න පුළුවන් විදිය. විශේෂයෙන් මට හිතනවා මේ රඟපාන්න නැතුව රඟපාන්න පුළුවන් චරිතයක් මොකක් හරි. ඒ කියන්නේ යම් කිසි මානසික ගැටලුවකට මුහුණ දීලා ඉන්න කතා කරන්නෙත් නැති ඒ වගේ චරිතයක් කොයි වෙලාවක හරි ලැබෙනවා නම් රඟපාන්න ඉතින් මං හරි ආසයි ඒ වගේ දෙයක්. ඇත්තටම රංග ශිල්පිනියකට ලොකු අභියෝගයක් දෙන චරිතයක්. ඔබගේ රංගනය බොහෝ සිනමා නිර්මාණවල විශිෂ්ටයි. ඔබ කිසියම් රංග රීතියක් හෝ රංගවේදයක් අනුගමනය කළාද? එහෙමත් නැත්නම් මේ ඔබගේ ජන්ම කුසලතාවයෙන් පමණක්ද? අපි රංග රීතියක් කිව්වහම මම නම් කවදක්වත් එහෙම දෙයක් මගේ මුල් කාලේ මම අහලා නැහැ. මට එහෙම දැනුවත්කමක් තිබුණෙත් නැහැ. අපේ රටේ එහෙම තත්ත්වයක් තිබුණෙත් නැහැ. ඉතින් ඇත්තටම ක්‍රමයෙන් එකින් එක චරිත ලැබෙනකොට අපිට යම්කිසි මට මං යම්කිසි විදිහකට මේ සමාජයේ තියෙන චරිතය මොකක් හරි තමයි ලැබෙන්නේ. ඉතින් ඒ චරිතය මොන විදිහද කියනක අපේ ඇස් ඉදිරිපිට දකිනවා. ඒ වගේ ඒවා ගැන කොයි විදිහද කියලා යම්කිසි අධ්‍යයනයක් කරොත් හොඳින්. එතකොට අපිට රංගනයත් එක්ක ඒව එකතු කරගන්න පුළුවන්. එතකොට ඒ හුඟක් ස්වභාවික වෙනවා. විශේෂයෙන් මං හිතපු එක තමයි රංගන ශිල්පිනියක් වුණාම මං හිතන්නේ ඒක අර ජීවිතේම කැපකිරීමක් වගේ. මොකද මට ලැබිලා තින් දැන් මම මාලිනී ෆොන්සේක මාලිනී කියන චරිතේ විතරයි. නමුත් එතනින් එහාට තව කෙනෙකුගේ චරිතයක ඒ ඒකට ඒ ආත්මයට පිවිසෙන එක මං හිතන්නේ යම් කිසි විදිහක ගොඩක් දුරට බොහොම ගැඹුරින් කල්පනා කරලා ඒ චරිතයේ තියෙන සියුම් තැන් අවබෝධ කරගෙන විශේෂයෙන් අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයත් එක්ක එතකොට අපි මේ මුගක් වෙලාවට මම අපි චරිතයක් ඉදිරිපත් කරද්දි මේ කැමරාවත් එක්ක තියෙන ගනුදෙනුව කියන එක හරියට බලපානවා. ඒතර කැමරාවේදී මම කොහොමද මගේ මම ඉදිරිපත් කරන රංගණය සියුම් තැන් පවා කොහොමද මම කැමරාවත් එක්ක ඒ ගනුදෙනුව කරන්නේ කියන එක හිතරගත්තොත් ඒක හරි ලේසියි. බයක් වගේ දැනුණා. මොනවද? ලෝක සිනමාව විවිධ ධාරාවන් ඔස්සේ බොහෝ දුර ගමනක් ගිහින් ලාංකීය සිනමාව තවමත් අතරමඟ. හරි.
ඔය හරි. එහෙම මටත් හිතෙනවා. ඒ වුණාට මම හිතන දෙයක් තමයි හැමදෙස්සෙම මම මගේ ශ්‍රී ලංකේ සිනමාව ගැන හරි ආඩම්බරෙන් ඉන්නේ. මොකද මම විවිධ ජාත්‍යන්තර සිනමා උත්සව වලට ගියාම මම දැකලා තියෙනවා. නමුත් අපේ මේ මේ පොඩි රටේ අපේ ඇතුලේ මේ ඇතුලේ ඉන්න මේ කලාකරුවන් අධ්‍යක්ෂවරුන්ද කාර්මික ශිල්පීන්ද මේ තියෙන සම්පත් යටතේ මේ පෙන්වන දක්ෂකම මම හිතන ලෝකයක් වටිනවා. ඉතින් අපිට නැති එකම තේ මේ මේකක් තමයි. අද දැන් අපි නිර්මාණයක් ඉදිරිපත් කරපුවාම ඒකේ යම්කිසි මුදලක් වැයෙනවනේ. අපිට වෙළඳපළක් නැතිකම තමයි හුඟක් වෙලාට තියෙන්නේ. අපි මේ රටේ ඇතුලේ අපිට අනුරාධපුරෙන් එහාට අපිට වෙළඳපළක් නැහැ. මේ මාතරින් මෙහෙ ගත්තාම අනුරාධපුරෙන් අපේ සිනමාව ඉවරයි. ඉතින් අපි මේ ශ්‍රී ලංකේ සිනමාව. ඉතින් ඒකත් එක්ක හිතනකොට අපිට අවශ්‍ය අපේ දක්ෂකම් මේ හැම දෙයක්ම තියෙනවා. අපි තරුණ ශිල්පීන් ඉන්නවා විශාල දක්ෂකම් තියෙන. ඒ සමහර අවස්ථාවල ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දක්ෂතාවන් ඉදිරිපත් කරලා තිනවා සිනමාවල වලට ගිහිලා ජයග්‍රහණය කරලා. නමුත් මේක වෙළඳ මට්ටමේ ජාත්මේ ඒ විදිය මට්ටමේ නිර්මාණ හැටියට ඉදිරියට යන්න අපිට මං හිතන්නේ ලොකු අවස්ථාවක් නැහැ ලැබිලා. ඒක ඉතින් ඒක තමයි තියෙන එකම ඛේදවාචකය. ඔබ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ කලාකාරිනියක්. ඇයි මේ සිංහල සිනමා කර්මාන්තයේ මේ වගේ අභාග්‍ය සම්පන්න තැනකට වැටිලා තියෙන්නේ? නියෝජනය කරපු ශිල්පිනියක් කිව්වොත් මම ටික කාලයක් ඇතරම මට අවස්ථාවක් ලැබුණා ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී මගේ මම ඇතරම මට ඕනුන් නැහැ මොනවද මං කරේ කියලා ලුකුවට ලෝකෙට හඳගාලා කියලා ප්‍රසිද්ධියේ කරන්න. නමුත් මම මට පුළුවන් පුළුවන් මට්ටමේ හරි අමාරුයි ඒක ඇතුලේ දෙයකට මුහුණ දීලා ඒ ගමන යන්න. මොකද ඒ ඒ ඒ හා සමානව අනික් ප්‍රශ්නත් එක්ක. ඉතින් මට පුළුවන් විදිහට මම කරා. නමුත් අපිට තියෙන අර මම මුලින් කිව්වා වගේ අපිට අපේ නිර්මාණයකට යම්කිසි කර්මාන්තයක් හැටියට ඉස්සරහට යන්න අපිට යම්කිසි වෙළඳපළක් කියන එක අවශ්‍යයි. ඒක තමයි අපිට ඉතින් මේ කවුරු හරි මැදිහත් වෙලා අපිට හදලා දෙන්න ඕනේ. ඒ වගේම ඉතින් ඒක අපි නිර්මාණකරුවන් හැටියට අපිත් ඒක මේ ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාට අපේ අධ්‍යක්ෂවරුන්ට වෙන්නේ අර වෙන රටක තියෙන නිර්මාණයක් අගේ කරනකොට මේ ප්‍රේක්ෂකයෝ අපිට ඒවත් එක්ක හැපෙන්න අපිට මුදලක් අපිට ආර්ථික පැත්තෙන් අපි එච්චර ශක්තිමත් නැහැනේ. එතකොට මොන විදිහ අලුත් අදහස් මොන විදිහ දේවල් තිබුණත් මොන විදිහ කාර්මික මට්ටමේ අලුත් දේවල් තිබුණත් ඒව කරගන්න බැරුව යනවා. ඉතින් අන්න ඒ විදිහ එකක් තියෙනවා. එතකොට අපිට අපි හුඟක් වෙලාවට අපි ලෝක සිනමාවත් එක්ක ගත්තාම පස්සට යන හුඟක් වෙලාවට. නමුත් මම දකින වෙන රටවල් එක ගත්තාම අපේ තියෙන දක්ෂතාවයන් එක්ක අපි මේ නිර්මාණකරුවන් හිටියට හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඊන හුඟක් රිදුණාද? ඉස්සෙල්ලා නම් රිදුණා. ඒ මේ දැන් නැතුව ගියා. මට රෑ එලි වෙනකන් හරි මාත්‍යාගේ කකුල අතග ගා මෙතන ඉඳ තැහැකි. මට ඉඳ ඉඩ දෙනවද? නොකලට කමක් නෑ. එහෙම හිතුවත් ඇති. තවමත් ඔබට රංගනයට දායක වෙන්න පුළුවන්ද? එසේ නැත්නම් ඔබ රංගන දිවියට සමු දීලාද? කොහෙත්ම නෑ. සමු දෙන්නේ නෑ. මේ අපි කොවිලාකවත් විශ්‍රාම නැහියන්නේ. මං හිතන්නේ රංගන ශිල්පී ශිල්පිනිය හරි කලාකරුවෙක් කිව්වහම මං හිතන විශ්‍රාම යාමක් නැහැ. තව පන්නරේ මේ වෙලා තව අලුත් වෙනවා. ඉතින් මට මං හිතනවා මම එහෙම සිනමාවෙන් සමුවරන්නේ නැහැ, අරගන්න හම්බ වෙන්නේ හිකුත් නැහැ මගේ ප්‍රේක්ෂකයොත් එක්ක. ඉතින් අම්මයි තාත්තයි මට මේ සිනමාවට මම මේකට දායද කරලා ඉතින් මගේ යුතුකම මගේ ජීවිතයේ අවසාන අවස්ථාව වෙනකන් පුළුවන් හැකියතාක් විදිහට මේ කර්මාන්තයේ සේවය කරන්න. මං හිතන්නේ මං ඉපදිලා තියෙන එකට කියලා මට එහෙම හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් විවිධ චරිත ලැබුණොත් ඒ තියෙන ඒ ආසාව ඒ ලෝභකම ඒක ගිහිල්ලා නැහැ. ජීවිතයත් සිනමා දෙවියත් පිළිබඳ ඔබ තෘප්තිමත්ද? ඔබගේ සිනමා දෙවිය සිනමාට නගන්න ඔබ කල්පනා කරන්නේ නැතිද? ජීවිතය ගැන රංගන ශිල්පිනියක් හැටියට හිතනකොට
මංගිතන මං අර මුලින් කිව්වා වගේ රංග ශිල්පීන් ශිල්පිනීන් කවදාකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. දැන් හෙට තව අලුත් චරිතයක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා ඒ ආසාව තියෙනවා. ඉතින් ජීවිතය ගැන නම් මං හරි බොහොම මැදිහත් විදියට බොහොම සරලව මගේ ලෝකේ මං හුඟක් පුංචි කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒකට ජීවත් වෙන්න හරි ලේසි. ඒ වගේම තමයි මගේ චරිතය නිර්මාණයකට ගොඩ නගන එක ගැනදී ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ චරිතවලට කවුද කොහොමද චරිත මේ කරගන්නේ කියලා. ඉතින් හෙට මට කවුරු හරි මාලිනී ෆොන්සේක කෙනෙක් හොයලා දෙනවා නම් මං හෙටම පටන් ගන්නවා ඒක. ඔයාට ආස නම් අඳින්න. හැබැයි මේ ලෝක ගැන කිසි කෙනෙක් ඒක දකින්නේ නැහැ. ඔය ඇරෙම හොඳේ. Abeywickrama.